ඔබට පේනවා ඇති ඒ කාලේ වැඳපු බීටි තමයි තාමත් මේ දක්න ලැබෙන්නේ මම හිතන්නේ මේ මෝඩ ගඩොල් තාමත් තියෙන්නේ මේ උළුවසු එදා නිර්මාණය කරපු උළුවසු දැන් මේ වෙනකොට මේවා මතුවෙලා තියෙනවා මේ දකින්නේ මේ වලව්ව ඉදිරිපස තියෙන පැරණි එල්ලෙන පාලමේ වර්තමාන තත්ත්වය බොහෝ දුරට මේ වෙනකොට මේක විනාශයට පත් වෙලා මේක පරිසංස්කරණය කරොත් එහෙම ළඟම පාරට යන්න පුළුවන් ස්ථානයක් විදිහට තමයි මේ ස්ථානයේ සඳහන් වෙන්නේ ආයුබෝවන් සුපුරුදු පරිදි අදත් අපි කතා කරන්න සූදානම් අපේ දෙයක් පිළිබඳව මම දන්නවනේ මේ දවස් ටිකේම අපි කතා කරාවේ අපේ රටට වැදගත් ගන්නා ස්ථාන ඒ වගේම අපේ හෙළ තාක්ෂණය ගැන අපේ හෙළ වෙදකම පිළිබඳව අපි බොහෝ දේවල් කතා කරවුවා. ඉතින් අද අපි තෝරගත්තේ අපූර්ව ස්ථානයක් පිළිබඳව. ඔබ දන්නවනේ හැලෙපොළ නිලමේ තුමන් ගැන බොහෝ කතා අසා ඇත. ඉතින් අපි හොයාගෙන ගියා මේ හැලෙපොළ නිලමේ තුමන් කොහෙද හිටියේ කියලා බලන්න. ඉතින් මේකෙදි අපිට එක ස්ථානයක් හමු වුණා හැලෙපොළ නිලමේ තුමන් මුල් කාලේ ජීවත් වෙන ස්ථානයක් පිළිබඳව. අද අපි අන්න එතනට තමයි අවිල්ල තියෙන්නේ. මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ මාතලේ මහවැලි ප්‍රදේශයේ පොල්වත්ත කියන ප්‍රදේශයේ තමයි අපි මේ වෙනකොට ඉන්නේ. ඉතින් ඒ මුල් කාලේ වාසය කරපු වලව්ව බලන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් හැලෙපොළ නිලමෙතුමා ඒ තමන්ගේ මුල් කාලේ වලව්ව බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරනවා. ඉතින් ඉන්පස්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරනවා. ඉතින් අද වෙනකොට මේක තියෙන්නේ විහාරස්ථානයක. පොල්වත්ත විහාරස්ථානයේ ඉඳගෙන තමයි අද අපි සූදානම් වෙන්නේ මේ වලව්ව ගැන කතා කරන්න. අපි ගිහිල්ලා බලමු. වලව් කොටසේ ඉදිරිපත් කොටසේ තමයි අපි මේ වෙනකොට ඉන්නේ. මේක නම් අපිට දැනගන්න ලැබුච්ච විදිහට මුල් කොටස් බහුකාලීනව මේ විහාරස්ථානයට පූජා කරාට පස්සේ සංවර්ධනය කරා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මේක ඇතුළට යනකොට අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ උළුවස්සත් එක්ක ඇතුල් කොටස තමයි තිබුණු කොටසක් විදිහට තමයි අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ මේ ඇහැලේපොළ නිලමෙතුමන්ගේ මුල් කාලේ වලව්. ඉතින් ගාම්භීරව වලව් සම්ප්‍රදාය තුළ දකින්න ලැබිච්ච ඒ උළුවසු ඒ වගේම සොල්දර අදත් අපිට දැක ගන්නට පුළුවන්. මං හිතන්නේ අනාගත පරපුර වෙනුවෙන් මේ ස්ථාන ප්‍රතිසංස්කරණය කරගත යුතුයි. මං හිතන්නේ විහාරස්ථාන වලටත් මේවා ප්‍රතිසංස්කරණය කරගන්නට හැකියාවක් නොමැති තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා මං හිතන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේම රටේ ඉන්න සියලු දෙනාගේම ඇස ගැටිලා මේ ස්ථාන ප්‍රතිසංස්කරණය කරනවා නම් අනාගත පරපුරට මේවා දැක ගන්නට පුළුවන් වෙයි. ඔබට පේනවා ඇති ඒ කාලේ වැඳපු බීටි තමයි තාමත් මේ දක්න ලැබෙන්නේ මම හිතන්නේ මේ මෝඩ ගඩොල් තාමත් තියෙන්නේ මේ උළුවසු එදා නිර්මාණය කරපු උළුවසු දැන් මේ වෙනකොට මේවා මතුවෙලා තියෙනවා. සොල්දරෙත් මේ වෙනකොට දිනන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට අපිට දකින්න හම්බෙන්නේ මේ කොටසට පමණයි. මෙතනින් පිටුපස්සට වෙන්නට මැද මිදුලක් සහිතව අර වලව්වල දකින්න තිබෙනා වූ කොටස් සංග සියල්ලම දක්නට තිබුණා කියලා අපිට දැනගන්න තිබුණා. මේ වෙනකොටත් අපිට සාක්ෂි සාධක දැක ගන්නට පුළුවන් මේ ස්ථානයේ අහල පහල තිබෙනවා ඒ තිබුණු මුල් අත්තිවාර ආදී. ඉතින් කෙසේ වෙතත් මේ වලව්ව පිළිබඳවත් ඔබට තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් වෙන්නේ. මේ වෙනකොට බොහෝ ස්ථාන පළුදු වෙලා මේවා ඉක්මනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතුයි.
එතකොට අනාගත පරපුරට මේවා දැක ගන්නට නොහැකි වෙයි. අපි ප්‍රාර්ථනා කරනවා මේක දැකලවත් බලධාරීන්ගේ ඇස ගැටේවා කියලා. එදා භාවිතා කරපු මේ ගොඩනැගිලි තාක්ෂණය තමයි ඔබ මේ ආකාරයට දකින්නේ. පැරණි බිත්ති බොහෝ දුරට ඔය වලව් නිර්මාණය කිරීමේදී මෝඩගඩොල් භාවිතා කරා කියලා තමයි සඳහන් වෙන්නේ ඉතිහාසය තුළ. මේවත් බොහෝ දුරට අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මේ පුච්චපු ගඩොල් කියන දේවලුත් අත්තිවාරම තුළ දක්නට ලැබෙනවා අපිට. ඉතින් පසුකාලීනව විහාරස්ථානයක් වුවාට පසුව යම් යම් කොටස් සංවර්ධනය වෙලා තිබෙනවා. ඉතින් මේ වලව්වේ මුල් කාලයේ තිබුණු කොටස් කීපයක් තමයි ඔබ මේ ආකාරයට දකින්නේ. මේ මේක. දැන් මේ පේන විදිහ මේ කියන්නේ මේ මේ කොටස රෙනකම් මැද මිදුලයි. ඔව්. ඉතින් මැද මිදුලෙන් එළියට එන්න තැනක් තියෙනවා. තියෙන්නත් එපා නේ. මෙතනින් තමයි මේ පැත්තට තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. වලව් දිගට තියෙන්නේ ඉතින් අරහෙට යනකම්. ඔව් සාමාන්‍ය ගොඩක් තිබිලා තියෙනවා. සාතර ගම්මක් අතිවාරමක් තියෙනවා නේද එතන ගීප් එකේ කටේ. ගල්පඩි මීට වඩා ලොකුට තිබුණා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අද වෙනකොට නම් මේ ගල්පඩි කොට කරලා මේ ආකාරයට හදලා ඉදා ඉතා ලස්සනට මේවා දකින්නට තියෙන්නට ඇති. අපි යන්න සූදානම් මේ ඉස්සරහා දැක ගන්න පුළුවන් කියනවා පාර තිබිලා තියෙන්නේ මේ වලව්වට මූණලා. ඉතින් ඒ පරණ පාර බලන්න තමයි දැන් යන්න සූදානම් වෙන්නේ. එදා කුඹුරු යාය පේනමානේ මේ ආකාරයට වලව්ව ඉතා අලංකාර විදිහට තියෙන්නට ඇති. මේ දකින්නේ මේ වලව්ව ඉදිරිපස තියෙන පැරණි එල්ලෙන පාලමේ වර්තමාන තත්ත්වය. බොහෝ දුරට මේ වෙනකොට මේක විනාශයටපත් වෙලා. මේක පරිසංස්කරණය කරොත් එහෙම ළඟම පාරට යන්න පුළුවන් ස්ථානයක් විදිහට තමයි මේ ස්ථානය සඳහන් වෙන්නේ. දකින්නේ ඇහැලිපොළ අධිකාරම්තුමාගේ සිතුවම් කරන චිත්‍රයක්. මම හිතන පැරණි චිත්‍රයක් නේද අපේ හඳුනේ. ඔව්. මේ විහාරස්ථානයේ පූජා කරාට පස්සේ මම හිතන්නේ මේ චිත්‍රය සිතුවම් කරන්නට ඇති. නිලමෙතුමා පූජා කරන්න ඇත්තේ සමහර විට විශ්වාස කරන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේට කියලා නැත්නම් මේ ඉදිරිපසින් නිලමෙතුමාගේ රූපයත් මේ පැත්තෙන් තවත් මේ ස්වාමීන් වහන්සේගේ රූපයත් අඳින්න හේතුවක් නොවෙන්න පුළුවන් කියන දේ තමයි අපිට දැනගන්න ලැබුණේ. මේවා මෑත කාලීන ප්‍රතිසංස්කරණ වෙලා තියෙන කොයි කාලෙ වගේද ප්‍රේමද 1913 දී ඉන්නේ තියෙන විදිහට ප්‍රතිසංස්කරණය කළ දේ 1950 50 එතනින් පස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයක් නැහැ. පැරණි චිත්‍ර පැරණි මේවම තමයි තාමත් ඔය විදිහට තියෙන්නේ. ඉතින්